දිනෙන්දිනාලුත්තුන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම subscribe කර bell සලකුණ click කරන්න. මෙම මාස 21 වන දින ඇරඹීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් නම් කළ එංගලන්ත සංචිතයේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් වොක් තුවාල ලබා තිබෙනවා. එංගලන්ත පෙළ වෙනුවෙන් ඉදිරි පෙළ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ක්‍රිස් වොක් තුවාල ලබා ඇත්තේ මේ දිනවල එංගලන්තෙහි පැවැත්වෙන ප්‍රාන්ත තරගයන් ක්‍රීඩා කරන අතරතුරයි. පළමු ටෙස්ට් තරගය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තේ සතියක පමණ කාලයක් බැවින් එංගලන්ත කණ්ඩායම වෝග්ගේ ආබාධත්වයේ හේතුවෙන් කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවට වාර්තා වෙන්නේ. එසේම එංගලන්ත නායක බෙන් ස්ටොක්ද තුවාල ලබා සිටීම කණ්ඩායමට බලපා තවත් ප්‍රබල කරුණක්. මේ අතර එංගලන්ත හිටපු ප්‍රතිකරුවෙකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. එසේම මෙම පත් කිරීම මෙම මාස ටෙස්ට් තරගාවලිය අවසාන වන තෙක් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කර තිබෙනවා. එංගලන්ත තනතිරු පිළිබඳව හා එංගලන්ත දේශගුණ තත්ත්වයන් මත වෙනස් වන තනතිරු හැඩගැසීම් වලට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි සහයක් ලබා ගැනීම මෙම නවපත් කිරීමේ ප්‍රධානතම අරමුණ බවයි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ. එසේම එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි සෝනි ස්පෝර්ට් මාධ්‍ය නාලිකා ත්‍රිත්වය ඔස්සේ POTV හා ඩයලොග් TV හරහා නැරඹීමේ අවස්ථාවක් තිබෙන අතර ශ්‍රී ලංකා විකාශන අයිතිය ලබාගෙන තිබෙන්නේ සුප්‍රීම් රූපවාහිනී නාලිකාවයි. ඒ අනුව සාමාන්‍ය තරංග මාලාව ඔස්සේ හා POTV හා ඩයලොග් TV හරහාද සුප්‍රීම් නාලිකාව සුසර කරගත හැකියි.